LTTE සංවිධානයේ හිටපු නායක කුමරන් පද්මනාදන් සම්බන්ධයෙන් ත්‍රස්ත මර්ධන කාර්යාංශයේ මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව නීතිපතිවරයා අද අභ්‍යාචනාධිකරණයට දැනුම් දුන්නා. නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජයන්ත ජයසූරිය මහතා මේ බව දැනුම් දුන්නේ කුමරන් පද්මනාදන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ගොනු කළ පෙත්සමක් අද කැඳ වූ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ සිය පෙත්සමෙන් ඉදිරිපත් කර ඇති චෝදනා 192/46 පිළිබඳව දිවයිනේ සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරු මාර්ගයෙන් වාර්තාවක් කැඳවා ඇති බවත් එම වාර්තා පරීක්ෂා කිරීමේදී කුමරන් පද්මනාදන්ට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල විය හැකි සාක්ෂියක් අනාවරණය නොවන බව එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියා. මෙහිදී අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ 2011 වසරේ අත්අඩංගුවට ගත් කුමරන් පද්මනාදන් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගය කුමක්දැයි දැන ගැනීමට මහජනයාට අයිතියක් ඇති බවයි. ඒ අනුව අදාළ නඩුව ඉදිරිපත් කර ඇති බවයි අභ්‍යාචනාධිකරණ සභාපතිවරයා සඳහන් කර සිටියේ. ඊට පිළිතුරු දෙමින් රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියේ කුමරන් පද්මනාදන් සම්බන්ධයෙන් ත්‍රස්ත මර්ධන කාර්යාංශයේ මගින් අලුත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. ඒ අනුව පෙත්සම පෙබරවාරි මස 3 වනදාට කල් දැමූ අභ්‍යාචනාධිකරණය එදිනට සතියකට පෙර දැනට සිදුකරන නව පරීක්ෂණය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන මෙන්ද නීතිපතිවරයාට දැනුම් දුන්නා.